තෙරුවන් සරණයි. හෙළිදරව්ව වැඩසටහන සඳහා සදැහැති දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ සීගෝ ආයතනයේ අධිපති උපුල් ප්‍රනාන්දු මහතා විසින්. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා manuss භූතස්ස බහුකාරා honti කත මේ චත්තාරෝ සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මානසිකාරං ධම්මානු ධම්ම පටිපදාති තී අසන්න නරඹන සදහවර පින්නතුනි බහුකාර සූත්‍රයේහි සත්පුරුෂ සංසේවය සහ සද්ධර්ම ශ්‍රවණය කියන කරුණු දෙක පැහැදිලි කරමින් පසුගිය සතිය අප ඔබට ධර්මානුශාසනාවක් කරනු ලැබුවා. ඒ ඉදිරිකොට සක්ති වෙනවා යෝනිසෝ මානසිකාරයේ සහ ධම්මානුධම්ම පටිපදාව කියලා. ඒ දෙක ඔබ වෙනුවෙන් පැහැදිලි කරන්නයි මේ කාලේ අපි ගන්න සූදානම් වන්නේ. මෙහිදීම ඔබට වැටහෙන කරුණක් තමයි සත්පුරුෂ සේවනයකින් සද්ධර්ම ශ්‍රවණයකින් තොර යෝනිසෝ මානසිකාරයක් හරි ධම්මානුධම්ම පටිපදාවක් හරි නැහැ කියන එක. ඒවත් දෙවෙනි සහ සිව්වෙනි ක්‍රියාමාර්ග. දෙවෙනි සහ සිව්වෙනි ක්‍රියාමාර්ග වලට යා හැක්කේ පළවෙනි සහ දෙවෙනි ක්‍රියාමාර්ග සම්පූර්ණ කරගත්තම. උසස් පෙළට ලියන්න දෙන්නේ නැහැ සාමාන්‍ය පෙළ සමත් වුණේ නැත්නම්. බරවාහන රියදුරුපත් බලපත්‍රයක් දෙන්නේ නැහැ සාමාන්‍ය රියදුරු බලපත්‍රයේ වසර 3ක පුහුණුවක් ලබා ගත්තේ නැත්නම්. ඒ වගේ සමාජයේ ධර්මශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය කියන වචනේ රෝණින් මෙනෙහි කිරීමයි ධම්මානුධම්ම පටිපදාවට ඒකමයි කියමින් ඉන්න අය ඕන තරම් ඉන්න පුළුවන්. නමුත් ඒ ක්‍රියාමාර්ග දෙකෙහි ප්‍රායෝගිකව යෙදෙනවද අනුගමනය කරනවද කියන එකයි තිබෙන ගැටලුව. සදහම් තේරුම් ගත්තා නම් සදහම් අනුගමනය කිරීමමයි යෝනිසෝ මානසිකාරය සහ ධම්මානුධම්ම පටිපදාව කියලා කියන්නේ. එබැවින් වැදගත් වන්නේ සදහම්. මෙහිදී මගෙන් ප්‍රශ්න කරන්නට එපා. එතකොට උපාසක භාවයේ පාද, පන්සිල් පාද, අටසිල් පාද, සිල්මානිස භාවයේ පාද, උපසම්පදාවේ පාද කියලා හැම. අපි යම් ලෝකයක යම් සම්මුතියක ඉන්නවා. ඒ ඔබ ඉන්න ඕන ශික්ෂා පදවල ඉන්න. ඒක මා කවදත් ප්‍රකාශ කරලා තියෙන දෙයක් තමයි. ධර්ම විනය නැති වූ සමාජයක සම්මා කෙනෙකුට ශික්ෂණයටපත් වෙන්න පුළුවන් සහ බුදු සමය
පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ ශික්ෂාපද විනය තුළින් කියලා. ශික්ෂාපද විනය පාදක කොට ගන්න. ඒ ප්‍රතික්ෂේප කරන්න එපා, බැහැල කරන්න එපා. නමුත් සදහම් ශ්‍රවණයකොට යෝනිසෝ මානසිකාරයේ ධම්මානුදම් පටිපදාවට යන්නේ නැතිව ශික්ෂාපද විනයක් තුළ තිබෙන්නේ ධර්ම විනය නෙමෙයි, ශික්ෂාපද විනයයි. ඒක අයිතිවන්නේ විපාක සඳහා, යහපත් විපාක සඳහා අයිති වෙන්නා වූ පුණ්‍යක්‍රියාවලට. පුණ්‍යක්‍රියාවත් සූත්‍රයේ සඳහන් කරනු ලබනවා, දානමයන් පුණ්‍යක්‍රියාවත්තු, සීලමයන් පුණ්‍යක්‍රියාවත්තු, භාවනාමයන් පුණ්‍යක්‍රියාවත්තු කියලා. පුණ්‍යක්‍රියාවත්තු කියන එකේ තේරුම පුණ්‍යක්‍රියාවක් වශයෙන් මෙලොව සහ පරලොව වශයෙන් විපාක දෙන ධර්මතා. එහෙනම් දානය විතරක් නෙමෙයි, සීලය විතරක් නෙමෙයි, භාවනාවක් තියෙනවා පුණ්‍යක්‍රියාවක් විදිහට. ඒයින් සදහම් තේරුම් නොගත් අයට භාවනා කරන්න පුළුවෙනි. හැබැයි අයිති වෙන්නේ විදර්ශනාවට නෙමෙයි, පුණ්‍යක්‍රියාවලට. පුණ්‍යක්‍රියාවත් සූත්‍රයේ විග්‍රහ කරන ආකාරයට මෙලොව දෙවියන් අතර සහ මිනිසුන් අතර උපදින අයට තමයි දානයේ සීලයේ විපාක බලපාන්නේ. භාවනා විපාක මනුස්ස ලෝකයේ හතර සහ දෙවියන් අතර බලපාන බවක් පෙන්වන්නේ නැහැ. චතුස්සත්‍ය අවබෝධයෙන් තොරව කෙලෙස් යටපත් කරන භාවනාවන් කරලා රූපී අරූපී ධානය උපදා ගත්තොත් පමණක් ඒ ධානෙන් කාලක්‍රියාවකට රූපී අරූපී බමතර රූපත ලැබීම තමයි පුණ්‍යක්‍රියාවක් වශයෙන් භාවනාවෙන් ප්‍රතිඵල තියෙන තැන. ඒක භාවනාවක්. නමුත් ඒකේ ත්‍රිලක්ෂණ චතුස්සත්‍ය අවබෝධයක් නැහැ. එබැවින් භාවනාමය පුණ්‍යක්‍රිය වත්ව යටතේ තමයි කෙනෙක් රූපී අරූපී බඹතල උපදින්නේ. අපි සද්ධර්මයේ තේරුම් ගන්න නැත්තක් කල් මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියලා කියන්නේ ආපහු පෘථග්ජන භාවය තුළ කරන්න පුළුවන් හොඳ වැඩ. කරන්න එපා කියන්නේ නැහැ. පෘථග්ජන භාවයේ නැමැති සීමාව ඉක්මවා යන්න අපට එකින් බෑ. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නිරන්තරයෙන් පවතින වදනක් තමයි ආර්ය සත්‍ය, ආර්ය අෂ්ටායික මාර්ගය, ආර්ය ශ්‍රාවක, ආර්ය විනය. ඒ ආර්ය භාවයට පත් කටයුතු වලට පරිබාහිරව තියෙන දේවල් වලට කියන්නේ අනාර්ය කියලා. අපි තාමත් පෘථග්ජනයිනි කියලා කියන්නේ. ගැඹුරු දහමක් අවබෝධ කරගන්න නැතුව යම් මට්ටමින් යම් යම් දේවල් හොයමින් එන්නේ අනාර්ය ප්‍රතිපදාව තුළ. අනාර්ය ප්‍රතිපදාව තුළට කිසි දවසක බුදු සමයේ පෙන්වන සෝවාන් ආදී මාර්ගඵල ගේන්න බෑ. ඒවා තියෙන්නේ ආර්ය මාර්ගය, ආර්ය ප්‍රතිපදාව තුළ. ඔබ එතනට යන්න ඕන. එනිසයි අපි මුල් දේශනාවලි සඳහන් කළේ තැනක මුල් බැස ගන්න උත්සාහ කරන්න එපා. මෙතන තැනයි තම මෙතන තමයි තැන, මේක තමයි හරි කියලා. ඉදිරියට යන්න. ඒක ඔබට අදාළ දේවල් වල විතරක් නෙවෙයි. ඔය සංයුත්තනිකායේ තියෙන සූත්‍ර වල තියෙනවා රූපී අරූපී ධානය උපදවා ගත්ත අය සම්බන්ධයෙන්. දේස දිවකන උපදවා ගත්ත අය සම්බන්ධයෙන්. ඔය ඔක්කොම හොඳයි. නමුත් මෙතන නතර වෙලා නේද ඉන්නේ කියලා අහනවා. තව එකක් වඩන්න තියෙනවායි කියලා පෙන්නනවා. ඒ අයට ආසවක්ඛේ ඥානයි. ආසවක්ඛේ ඥානෙන් පරිබාහිරව තමයි අපි දානේ සීල භාවනා සියල්ලේ පෘථග්ජනය වශයෙන් නිරතවන්නේ. එතකොට ඒක තුළ තියෙන ආසවක්ඛය වෙන නුවණ නෙමෙයි, ආසව රැස් වෙන මග. ආසව මගින් අපාය යන්න පුළුවනි, දිව්‍ය ලෝකෙ යන්න පුළුවනි, මිනිසුන් අතර උපදින්න පුළුවනි, රූපී අරූපී බඹතල උපදින්න පුළුවනි. ඇයි? ආසව රැස් වෙන නිසා. එබැවින් ආසව ක්ෂයවන්නේ කෙසේ බැලුවොත් දැයි කියන කරුණ වැටහා ගැනීම තුළ තමයි මේ අමුතුවෙන් ඥානයක් පහළ වෙනව නෙවෙයි. මෙහෙම බලනකොට මේක වෙනව නේද කියන අවබෝධය. අපේ බොහෝ දෙනෙක් ඥාන කිව පමණින් ඔළුව ඇතුලේ පහළ වෙන මොකක් හරිනේ කල්පනා කරන්නේ. දැන් මුල් ධර්මදේශනාවලදී අපි දේශනාවේදී අපි ඒ කාලය තුළ පැහැදිලි කරමින් හිටියේ අපි හැම දෙනාටම මේ ඇසට කනට නාසයට ගන්නා වූ අරමුණක් මුල් කොටගෙන
රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් පහළ වෙන බව. බුදුන් වහන්සේ හමුයි සදහම් වටහා ගන්න බැරි තාක්කල් අපි ඒක නිත්සුඛාත්මනං වූ සංකල්පයට යටත් කරගෙන එහි හොඳ තැන් නරක තැන් හොයමින් සසර ඇවිදින බව. ඒක භව ගාමී වෙන බව. ඒ වගේම අනිත්‍ය යන්න ඇති වී නැතිවීමට එහා ගිය මම කොට ගන්න නැතුවම කෙලෙස් රැස් වෙන්නේ නැහැ කියන අර්ථයෙන් ගන්න පුරුදු වෙන්න ඕන. අල්ලා ගන්න නැතුවම ඉදිරියට හේතුවක් ඉතුරු වෙන්නේ නැත්නම් ඒක තමයි ප්‍රතිඵලය. අනිත්‍ය කියන එකේ තේරුම. මම වන විට හේතු ඉතුරු වෙනවා. මම වන්නේ නැත්නම් හේතු ඉතුරු වෙන්නේ නැහැ. නැවතු උපත නැත්නම් දුකට හේතු. නමුත් මේ ධර්ම අවබෝධයට ඔබ එන්නේ අවුරුදු 60 නම් 70 නම් 40 නම් 30 නම් 20 නම් ඒවනතෙක් මමකට මගේකට මගේ ආත්මකට ගත්තා වූ මෝඩකම් ටිකක් ඔබ ළඟ තිබෙනවා. ඒකයි තණ්හානුසය කියලා කියන්නේ. ඇසට රූපයක් හමුවන විට චක්කුණා රූපං දිස්වා. උපපජ්ජති මනාපං උපපජ්ජති අමනාපං උපපජ්ජති මනාපමනාපං. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය සඳහන් වෙන්නේ එහෙමයි. ඒ දැන් දකින්නකොට අතීතයේ උපදින හැටි අර පෙන්වන්නේ. තමන් හදාගත්ත දෙයක්. මනාපය හෝ අමනාපය හෝ අමනාපමනාපේ. ඇලීම හෝ ගැටීම හෝ මුලාව. ඒක දැන් හටගන්න දෙයක් නෙමේ. දැන් දකින්නකොට අතීතයේ තිබින් හටගන්න දෙයක්. අන්න ඔබට බන තේරෙන දවස එන විට අතීතයෙන් හදාගත්ත පැත්තක් තිබෙනවා. යම්තාක් දේවල් ඔබ සිතේ අවකාශ කළා නම් ඒ නිසා හටගත් යුතු දැවිලි වලට මුහුණ දෙන්න වෙනවා ඔබට. එතන ඒ දුක් විඳින්න සිදුවෙන්නේ ඉදිරියට තැවූ නිසා බව ඔබට වැටහෙනවා නම්. තව සැරයක් ඉදිරියට තියන්න ඉඩ දෙන්නේ නැහැ, කැමති වෙන්නේ නැහැ. මොකද ආයෙත් ගින්නෙන් දැවෙනවායි කියලා තේරුම් ගත්තා. Tamanට දුක් ගෙනත් දෙන්නේ තබා ඉදිරියට තැබූ දේවල් තමයි හොල්මනක් වශයෙන් පිටිපස්සෙන් එන්නේ, නැවත උපදින්නේ. එබැවින් ඉදිරියට තැබීමේ ප්‍රතිපදාව තුළ පවතින්නේ ප්‍රමාදය. ස්ත්‍රී හෝ පුරුෂ ගිහියෝ පැවිදි. බුදුරජාණන් වහන්සේ ඉදිරියට නොතබා අවසන් කරන්නේ කෙසේදැයි ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක්. ඒ ගමන ගොස් ප්‍රතිඵල ලැබූ කෙනෙක්. ඒ කරුණ ඉතා සියුම් රහසිගතයි, හෙලිකර ගන්න අමාරුයි. බුදුවරයෙක් පමණක් හෙලිකර ගන්න ලබනවා සමාජයට දෙනවා, කලකදී යටපත් වෙනවා. යටපත් වුණාම ඒක කියලා දෙන්න කෙනෙක් නැහැ. සද්ධර්ම වෙනුවට සද්ධර්ම ප්‍රතිරූපක භාවිතා කරමින් සසර ඇවිදින්නම පාරවල් හදා ගන්නවා. අන්න ප්‍රතිරූපක වෙනුවට සද්ධර්ම ය හඳුනා ගන්න තරම් ඔබ ධර්මශ්‍රවණී ඥානවන්ත වෙන්න වෙනවා. රටේ තොටේ පොතේ පත ඔබ ඇසුරු කරලා ලබා ගත්තා නම් දැනුමක්, ඒකේ පංචස්කන්ධ වල රූප කියන්නේ ශරීරයට නම් දැන් ගෙදර ගිහින් කල්පනා කරලා බලන්න හරිද කියලා. ඔබ යම් අය ඇසුරු කරලා ලබා ගත්තා නම් දැනීමක් ඇති වෙන දේ නැති වෙන අනිත්‍යයි කියලා, ඕක මහලක දැනුමක්ද කියලා කල්පනා කරලා බලන්න. බෞද්ධ විතරද ඕක දන්නේ? අන්න එවිට තමයි මේ වදන්වල අරුත නොගැඹුරු වෙලා තියෙනවා කියලා තේරෙන්නේ. ඒකයි සද්ධර්ම ප්‍රතිරූපක කියලා කියන්නේ. ප්‍රතිරූපකයෙන් නිවෙන්න සැනසෙන්න බෑ. කී කියා ඉන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ලියන්න පුළුවන්, විභාගේ පාස් වෙන්න පුළුවන්, පඬිතකම් දොඩවන්නත් පුළුවන්. නමුත් අනුගමනය කරන්න බෑ, ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අන්න අනුගමනය කරන්න පුළුවන්කමක් තියෙන ප්‍රතිඵල ලැබෙන්නේ සද්ධර්මයේදී, ප්‍රතිරූපකයේදී නෙවෙයි. මා ඔබට මින් පෙර දේශනාවල කියපු ලස්සන කතාවක් තියෙනවා. ප්‍රබන්ධය අතහැරලා අදාළ කතාව විතරක් ගන්න. අයියා ගල්ලෑල්ලේ නංගිට ලියලා දීලා දෙනවා කොපියක්. ඔහු දුටු දෙයක් තමයි ලියන්නේ. ඔහු පාසල් හැරි වත්තක් මැදින් එනකොට නාගයෙක් තුඹසකට රිංගනවා දැක්කා. ඒක තමයි ප්‍රබන්ධයක් වශයෙන් බෙනේක නායා කියලා ලියලා දීලා යන්නේ. බෙනේක තුඹසක මූර්ධනයන්ෙන් පටන් ගන්නා වූ නාගයා. ඔහු දැක්කා.
ඌප සිංහල ඉගෙන ගත්ත කෙනෙක් පද වේදන්න දන්නවා හරියටම අර්ථය කියවෙන්න ලිව්වා. නංගියාවක දන්නේ නැහැ නොදන්නා කෙනෙක්. එයා කරන්නේ අකුරු දෙක බලන හැඩ අඳින විතරයි හැඩ අතල අඳින එක විතරයි. මේකේ අර්ථය දන්නෙත් නැහැ මේ පද වේදීම දන්නෙත් නැහැ. ඕන්නම් සැකනම් ළමයෙකුට ලියලා දීලා බලන්න මුලින් එහෙම වචනයක් ලියලා අකට එනකොට මොනවද ලියලා තියෙන්නේ කියලා. දන්න කෙනා අතින් නෙමෙයි මේ සදහම් යටපත් උනේ නොදන්නා අතින්. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. වැරදි ආකාරයට පරිහරණය කිරීම තුළ නොලැබෙන නිවනක් නිසා ඒක අනාගතයට කල් දාන්න සිද්ධ වුණා ඊට පස්සේ. වුන් කල්පනා කරේ නැහැ වැරදි ආකාරයේ මගක් නිසායි මේක නොලැබෙන්නේ කියන එක. තේරුම් ගන්න. දැන් බලන්න මේ පද ටික ළමයා ලියනකොට කොම්බුවයි බයන්නයි ඈත් වෙනවා. ඊට පස්සේ මේ අද තියෙන බෙනේක කියන තැන ඈත්වීම එක අකුරු ලං වෙනවා. ඒවා පහම එකයි අකුරු පහම එකයි එක වාක්‍යයක් වෙනවා. අගට යනකොට මේ ළමයාට පුරුද්දක් තියෙනවා මුලින් වෙන් වෙලා තිබුණයි කියලා. ඒ නිසා මෙයා වෙන් කරලා ලියනවා. වෙන් කරලා ලියන්නේ එකක් බෙනේ අනිත් එක කණයා. අර අකුරු ටිකමයි. දැන් ඒ වුණාට බෙනේ ගල්ගයක් වෙලා නාමාලුවෙක් වෙලා දැන් වතුරේ ඉන්නේ. දැන් මුලින් තියෙන අකුරු ටික තිබුණාට කියවෙනවද? ඔබට මාමය කියන්නේ මේ පවතින අනිත්‍ය බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය නෙවෙයි. මේ පවතින පංචස්කන්ධය බුදුන් වහන්සේ වදාලා පංචස්කන්ධය නෙවෙයි. මේ පවතින පටිච්චසම්පාදය බුදුරජාණන් වහන්සේ වදාලා පටිච්චසම්පාදය නෙවෙයි. මම හදපු අනුගැඹුරු ඒවා. එබැවින් ඔබ සද්ධර්මයේ තේරුම් ගන්න. ප්‍රතිඵල නැත්තේ මාර්ගඵල නැත්තේ ඔබ ඥානවන්ත නැති නිසා නෙමෙයි ධර්මයේ වැරදි නිසා ඔබ භාවිතා කරන. හරියට ප්‍රතිඵල බලන්න භාවිතා කරලා තේරුම් අරගෙන. තව ওই ටික විතරක් නෙමෙයි. චතුස්සත්‍ය අප්‍රමාදේ ඕන දෙයක්. මේවට සද්ධර්ම ප්‍රතිරූපකාර්ථ ඕන තරම් දෙන්න පුළුවන්. හැබැයි සද්ධර්මාර්ථයේ දී හැක්කේ එකක්. ඒකයි සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා කියුවේ. දැන් ඔබට තේරෙන්න වෙනවා. ඔබ මාවැන්නෙක් විය හැකි, ඔබ සිල් මාතාවක් විය හැකි, නැත්නම් වික්ෂුණියක් විය හැකි. ඒ පිළිබඳ අපට විවාදයක් ගැටුමක් නැහැ. සමාජයේ ගැටුම් තිබුණාට ඔබ උපාසිකාවක් විය හැකි, උපාසක කෙනෙක් විය හැකි, උපාසක නොවන ඇඳුමින් ඉන්න කෙනෙක් විය හැකි. කාගෙද ඇහැට රූපයක් හමු වෙනකොට කනට ශබ්දයක් හමු වෙනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට නොගන්නේ? ඕන කෙනෙකුගේ හට ගන්නවා. ඕන කෙනෙකුගේ හට ගන්නවා. ඕන කෙනෙක් ඒක නිත්‍යසුඛාත්මකට ගත්තාම වරද්ද ගන්නවා. දැන් වරද්ද ගත්ත බව තේරුම් ගැනීමෙන් පසු නිවැරදි කරගන්න අවශ්‍ය මාර්ගයකදීම නොවේද කරන්න තියෙන්නේ? ඉතින් බණ තේරෙන්නේ නැතුව භාවනා කරන්න බෑ කියන මගේ වදන හරියන්නේ නැද්ද? මේ දිවයින පුරා ඇවිදලා බලන්න. කවුරු හරි ගැමියෙක් කියනවද කියලා නිකමටවත් කටට ඇවිදින් වචනයක් නරකද දැම් භාවනාවක් බණක් කරගත්තොත් කියලා. ස්වභාවයෙන්ම හුරු වෙලා තියෙන සියලුම දෙනාට නරකද දැම් බණක් භාවනාවක් කරගත්තොත්. මේ ඔබ ඔබ ඇසුරු කරන සියලු දෙනාටම කියා දෙන්න. බුදු සමයේ භාවනා බණ නොවෙයි බණ භාවනා. පළමුව සද්ධර්මය ශ්‍රවණය කරන්න අවශ්‍ය දේ තේරුම් ගන්න, වැරදුන හැටි තේරුම් ගන්න. දැන් නිවැරදි කරගැනීමේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න. එයයි භාවනාව. වරද්ද නිවැරදි කර ගැනීම සඳහා අලුතෙන් බලන්න ඕන, හිතන්න වෙනවා. එබැවින් කිසි විටකත් අනිච්චං දුක්ඛං අනාත්තා කියලා වචනේ කිව්වයි කියලා, මේක පාඩම් උණයි කියලා, කරදරයකදී අනිච්චේ දුක්ඛේ කිව්වයි කියලා වෙන්නේ නැහැ. එහෙම උච්චාරණයක් අපි එකට කියන්නේ ධර්ම විතක්ක විචාර කරනවායි කියලා. විතක්ක විචාර කිරීමක් නොවේ කරන්න ඕන. ඔබ කුඩා කාලේ පටන් මේ රූප ශබ්ද ගන්ධ රස අරමුණට ඇලීමේදී මේක නිත්‍යයි මේක සුඛයි මේක ආත්මයි කියලා ගත්ත කෙනෙක් අත උස්සන්න පුළුවන් නම් ඔබ කලේ ඇලෙන එක නැත්තම් ගැටෙන එක. ඇලුනහම ඇලීම සමග මුලාව, ගැටුනහම ගැටීම සමග මුලාව. ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් ගන්නවට තමයි කියන්නේ නිත්සුකාත්ම කියලා. එවිට අරමුණ නැති වුණාට, ස්කන්ධ පංචකය නැති වුණාට, වැල මැරෙනකොට අලයක් ඉතුරු වෙලා මැරෙනවා වගේ ස්කන්ධ පහ නැති වුණාට යලි ස්කන්ධ පංචකයක් හටගන්න, පංචපාදනස්කන්ධයක් හටගන්න අවශ්‍ය හේතු ඉතුරු කරලා නැති වෙනවා. ආන් එකට කියනවා ආසව රැස් වෙනවා.
ඒකෙන් උපදිනකොට කියනවා යළි උපදිනවා. බාහිර කාරණා නිසාත් ඒකෙන් උපදිනකොට කියනවා පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කොතනක හරි ඔබ ත්‍රිපිටකයේ කියවලා තියෙනවා සංකිට්ඨේන පංචස්කන්ධා දුක්ඛ කියලා හැම. පංචස්කන්ධය පරිහරණය කිරීමේදී වරදවා ගැනීම තුළ පංච උපාදානස්කන්ධ බවට පත් වුණා. අල්ලා ගැනීම සංඛ්‍යාව ඒකේ සිට දහස් දහ දක්වා වැඩි කර ගන්නා විට විසාකාවට වදාලා පරිදි වදාළ පරිදි බුදුරජාණන් වහන්සේ අල්ලා ගැනීම සියයක් ඇත්තො දුක් සියයක්. අන්න පෘථග්ජන භාවය තුළ ජීවිතයේ දුක වැඩි වෙන්නේ මේ අල්ලා ගැනීම සංඛ්‍යාව ඉහළ යන බැවින්. පව පමණක් නෙවෙයි කෙනෙක් අල්ලා ගන්නේ. අල්ලා ගැනීමේ පුරුද්ද කාම රූප අරූප බව දක්වා යනවා. පව පින හරහා ධ්‍යාන දක්වා යනවා. නරක දේ හොඳ දේ හරහා ඊට වඩා එහා දක්වා යනවා. ඕනෑම දෙයක් අල්ලා ගැනීමෙන් මම හදාගත් හැකි. පවුද පින්ද කියලා නැහැ. එබැවින් අපි පින පව පාපයේ පින වශයෙන් බෙදාගත්තට ත්‍රිපිටකය තුළ මා දකින්නේ මීට වඩා ගැඹුරට ගිය පාපයක් තියෙනවා කියලා. පාපය සහ පාපයෙන් වෙන්වීම. තව දවසක අහන්නම වෙයි. සැබවින්ම බුදුරජාණන් වහන්සේ වදාළේ පාපය පාපේ වශයෙන් දකින්න පාපයෙන් ඉවත් වෙන්න. පින් කරන්න එපා කිව්වේ නෑනේ. පින් කරන්න පුළුවන් නමුත් පාපය පාපේ වශයෙන් දකින්න බෑනේ. පාපයෙන් ඉවත් වෙන්න බෑ. අන්න සමාජයේ හරස් කැපමක ස්වභාවය. මේ වදාළේ කුමක්දයි මා බොහෝ කල් හොයපු කෙනෙක්. මා දන්නවා දැන් ඒක ඉලිකරන්න. තවත් ධර්ම දේශනා ගණනාවක් යනකොට ඔබට තේරෙනකොට ඒකත් පැහැදිලි කරන්න. එබැවින් වැරදි ආකාරයක ලෝකේ ජීවත් වෙන්න යාමතුලින් ඒක පංසීල් තුල හරි අටසීල් තුල හරි දසීල් තුල හරි සාමනීර සීල් තුල හරි උපසම්පදා සීල් තුල හරි සීලේ ඉන්න පුළුවන්. නමුත් නිත්‍යසකාත්ම සංකල්පය ඔහුගේ ධර්මයේ බවට පත් වෙනවා. දැන් කර්මක්ෂය වීම නෙමෙයි කර්මක්ෂ වීම සිදු වෙන්නේ. නරක කෙනා අතින් නරක කර්ම රැස් වෙයි, හොඳ කෙනා අතින් හොඳ කර්ම රැස් වෙයි, ධානලාභියා අතින් ධාන කුසල් රැස් වෙයි. සියල්ල අයිති වෙනවා අවිද්‍යාපච්චා සංකාරාවලට. බුදුරජාණන් වහන්සේ අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධයක් දේශනා කරනවා. අපි ඒක ඈතින් තියාගෙන සාදු සාදු කිය කියා ඉන්නවා. බාහිර ප්‍රයෝජනට ගන්න නැතුව. මේ මෝඩකමින් ඔබ අතමිදිය යුත්තේ මෙරිලා යලිපදිලා හෝ අනාගත බුදුහාඳුරෝ ඉස්සරහන වෙයි දැන් අද මේ ජීවිතයේදී. අන්න ඔබට වීරියක් අවශ්‍ය වෙන්නේ. විරිය සම්බොජ්ජංගේ කියලා කියන්නේ මේ පරණ පුරුදුකමට මෝඩකමට අහු වෙනවා. ඒ මෝඩයාට ඒ මාරයාට ඉඩදී පරාජය පිළිගන්නවාද, මාරයා පරාජය කරන්න වීරිය කරනවාද? අන්න අක්කාතාරෝ තථාගතා තුම්හෙ කිච්ඡං ආතප්පං කියන්නේ ඒකයි. ඔබ මේ දේ තේරුම් ගත්තයින් පසුව ඔබ ඔබ වෙනුවෙන් මේ දේ කරන්න ඕන. හැම දිනම තමන් වෙනුවෙන් මේ දේ කරන්න ඕන. අපි කොටස දැන් කතා කරමු. යෝනිසෝ මානසිකාර මේ වදන පවා සමහර අය අසික්කිත විදිහට බෙදලා පැහැදිලි කරනවා මං අහලා තියෙනවා. යෝනිසෝ මානසිකාරයට ඉස්සර වෙලා අයෝනිසෝ මානසිකාරය තේරුම් ගන්න. එතකොට යෝනිසෝ මානසිකාරය තේරුම් ගන්න පුළුවනි. ආරණ්‍ය සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට වදාරනවා දුර ආරණ සෙනසුන් වලට යන්න එපා. ඔබට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන දේවල් දරා ගන්න නුවණක් නැත්නම්. කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ මේ තුනෙන් එකක් හිතට ආපුවම ඒකට අහු වුණාම එතන තියෙන්නේ අයෝනිසෝ. අයෝනිසෝ සූත්‍රය එහෙමයි තියෙන්නේ. නුනුවණ අහු වෙලා මම මේ මමත්වයට අහු නැය සිවිදිනසා ගන්නවා, කොච්චර පණිනවා, තව මොනවා හරි හානියක් කරගන්නවා. අන්න අයෝනිසෝ මනසිකාරයේ ස්වභාවය පේන්නේ නැහැ උන්ට. අරණකට ගියොත් එහෙම සීවිසඥ විකල් වෙලා මොකක් හරි අපරාධයක් කරගන්නේ, සිවිදි හානි කරගන්නේ. මෑත දීපවා එබඳු භාවනා කරන්න ගිහින් අතරමං වුණායි අපිට තොරතුරු ලැබිලා තිබෙනවා. තමන්ට තමන් හිරවුණ බව පේන්නේ නැහැ, වෙනත් ක්‍රියාමාර්ගයක් පැටහෙන්නේ නැහැ. ඒ තරමට අන්ධ වෙලා.
එබැවින් අරමුණට කාම විතර්කයක් හෝ අරමුණට ව්‍යාපාද විතර්කයක් හෝ අරමුණට විහිංසා විතර්කයක් හෝ කාම විතර්ක ලෝභ ව්‍යාපාද විතර්ක ද්වේෂ විහිංසා විතර්ක මෝහ ඔය තියන්නේ තුන වෙන මොකක්වත් නෙමෙයි ආවහම ඔබ ඔබේ ශරීරය නෙමෙයි ප්‍රාවිච්චයට ගන්න ඔබේ ඒ ලෝභය ද්වේෂය මෝහය නැවති මමත්වය මට තරහ ආව නෙමෙයි තරහ මම වුණා කියන එක තේරුම් ගන්න දැන් මාරයට යටත් දැන් මෙතනින් ගැලවෙන්න මොහොත ඊට නොදෙන්නනේ අපට ශක්තියක් ඕන කමක් තිබෙන්නේ අන්න අයනසෝ සූත්‍රවල පෙන්වන්නේ එහෙමනම් මේක දරා ගන්න අවශ්‍ය ධම් අවබෝධය තියන අයට විදර්ශනා කිරීම සඳහා තමයි බුදුන් වහන්සේ අවසර දීලා තිබෙන්නේ තමන්ගේ කටයුත්ත කරගන්න ඇතට ගින් මේ එන එක දරා ගන්න අවබෝධය තියෙන්න ඕනයි කියලා දරා ගන්න බැරි වෙනකොට තියෙන්නේ අයනසෝ මානසිකාරයේ අයනසෝ මානසිකාරයේදී මමත්වයට අහු වෙනවා දැන් පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම නොදෙන. ඇස කරණාසය දිවකය හෝ සිත ඔස්සේ උපදින්න ස්කන්ධ පංචකයක් බව නොදෙන. භාවනා කරන්නේ හරි නොකරන්නේ. සසරට අහුවෙන්නේ හෝ ගැලවෙන්නේ වර්තමාන ස්කන්ධ පංචකය තුළ බව නොදෙන. කොහොමද මේ කටයුත්ත කරන්නේ? අන්න ඔබේ සීලය අන් අයට පේන්න තියාගන්න. ඔබේ ඇඳුම අන් අයට පේන්න තියාගන්න. එයාත් එක්කලා ඉන්න විට. ඔබ ඒ තුල පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම දකින දැකලා අනාගත හේතු ඉතුරු නොකර අවසන් කරන මාර්ගයේ යන්නෙක් බවට පත්වන්න එසේ බැලීමට තමයි බුදුන් වහන්සේ අප්පමාද කියලා දේශනා කළා කියලා. වරහන් ඇතුලේ තියෙනවා සිහියෙන් කටයුතු කිරීමයි කියලා අප්පමාදය නිවනට මගය. පමාදය මරණයට මගය. එබැවින් මේ සංස්කාර ධර්මයන්ට මම මගේ මගේ ආත්ම සංකල්පයට අහුවෙන්නෝ හැම මොහොතකම පමා වූ සසර පමා වූ දැන් ඉතින් බුදුන් වහන්සේ හැම විටම භික්ෂුන් වහන්සේලා යොදනු ලබන්නේ අප්‍රමාද වෙන්න කියලානේ කඩිමුඩිය දුවන්න කියන එක නෙවෙයි අප්‍රමාද වෙන්න කියලා කියන්නේ මමකට මගේකට මගේ ආත්මකට මේ ජීවිතය සහ සංසාරයේ ගත්තා වූ බරපතල පුරුද්ද බරපතල ඇබ්බැහිය ඉන් නිදහස් වීම සඳහා ඔබට වර්තමාන මොහොතේ එයට නොරැවටී සිටින්න ඉන් ගැලවෙන්න මායාවට අහු නොවෙන්න උත්සාහයක් තියෙන්න වෙනවා අන්න එබැවින් ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම නිත්‍යසුඛාත්මකට ගත්තා වූ මිත්‍යා දෘෂ්ටියෙන් සසර ඇවිදීම සිදු වෙන බව තේරුම් අරගෙන ස්කන්ධ පංචකයාගේ අනිදුක්ඛානාත්මයෙන් සසර උපදීමට තියෙන හේතු ෂේ වෙන බව ඉදිරියට හේතු ඉතුරු නොවි අවසන් වෙන බව මේ කර්මක්ෂය කිරීම බව මේ අප්‍රමාදයේ ප්‍රතිඵලය බව තේරුම් ගත්ත පුද්ගලයෙකුට භාවනාන් කරන්නේ කෙසේදයි කියන ප්‍රශ්නේ අහන්න වෙන්නේ නැහැ මේ භාවනාව ඔහු ආරම්භ කරනවා බුදුන් වෙත යන භාවනාව එබැවින් සත්පුරුෂයෙක් ඇසුරකට සද්ධර්ම ශ්‍රවණය කළ අයට තුන්වෙනි ප්‍රතිපදාවේදී තමන්ට යමක් කරන්න වෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. අංගුත්තර නිකාය ඒක නිපාතේ යෝනිසෝ මනසිකාරය පිළිබඳව යෝනිසෝ සූත්‍රය කොහොමද තියෙන්නේ? මෙතෙන් උපයෝගී කරගනිමු අපි. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. යේන අනුප්පන්නංවා කුසලා ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නංවා අකුසලා ධම්මා පරිහායಂತಿ යත ඉදං යෝනිසෝ මනසිකාරෝ මහණෙනි මම්මගේ සර්වඥතා ඥාණයෙන්වත් දැකවදාලේ නැ උපන් අකුසල් දුර වෙන නූපන් කුසල් උපදින ධර්මතාවයක් යෝනිසෝ මනසිකාරයේ තරම් යෝනිසෝ මනසිකාරයෙන් ලෝ බලන්නාගේ උපන් අකුසල් දුර වෙනවා නූපන් අකුසල් උපදින්නේ නැ මේ සම්මායාවය යමේ නේද එතකොට අන්න එබැවින් ස්කන්ධ පංචක නිවර්දිව වටහා ගත්ත කෙනාට ඒ ස්කන්ධ පංචකයට එන්නේ ලෝභයක්ද දේශයක්ද මෝහයක්ද ඊර්ෂ්‍යාවක්ද ක්‍රෝධයක්ද වෛරයක්ද කුමක්දෙහි මම ඒ මම හඳුනා ගන්න වෙනවා හඳුනාගත්තම මමත්වයේ ක්‍රියාවට ඉර නැතු වෙනවා එහෙනම් ඔහුට අවසන් වෙන්න සිද්ධ වෙනවා අන්නේ ඉදිරියට නොතබී අවසන් වීමටයි අනිත්‍ය හේවත් මම නොවන බව කියලා කියන්නේ. අනිත්‍ය වුණා. වතපිට අනිත්‍ය වුණේ නැහැ. ඉඩකඩම් අනිත්‍ය වුණේ නැහැ.
මාපිය ගුරුවර සුහද සම්බන්ධතාවන් අනිත්‍ය වුණේ නැහැ. වෙන්නේත් නැහැ. ලෝභය අනිත්‍ය වෙනවා. දේශය අනිත්‍ය වෙනවා. මෝහය අනිත්‍ය වෙනවා. ඔන්න මේ අනිත්‍ය බලපාන්න ඕන වතු පිටි වලට ඉඩ කඩන් වලට ගවල් දරවල් වලට නෙවෙයි. ඔබේ හිතේ උපදින්නා වූ මේ මම කියන සංකල්පයට ලෝභ දේශ මොහ කියන විවිධ ස්වරූපයෙන් එනවා ඒක. තවත් විවිධ සලුපිලි ප්‍රවාහගෙන එනවා ලස්සන විදිහට. කොහොම ආවත් ඔබ ඒ මායා බව අර සේලා චාලා උපචාලා භික්ෂුණීන් හඳුනාගත්තා වගේ ඔබ හඳුනා ගන්න ඕනේ මායා බව. කොහෙවත් ඉන්න මායෙක් හොයන්න යන්න එපා. ඔබ ළඟට ආව මායя හඳුනා ගන්න. හඳුනාගත්තාම මායයට ඉඩ නැහැ. ඒ පෙන්වන්නේ ඒක තමයි මේ සූත්‍රවල. මායя පැරදිලා ගියයි කියලා. මායя හඳුනා ගන්න බෑනේ ලෝභයේ දේශයේ මොහේ මම කොට ගත්තම. එතකොට මායяට පරාජය වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මායя පරාජය කරන්න. යලිත් මතක් කරගන්න manuss භූතස්ස බහුකාරා හොಂತಿ. කාට හරි මේ සමාජයේ සත්පුරුෂයන් වශයෙන් සිටමින් තමා සතු යුතුයකම් ඉටු කරමින් මේ මායාවෙන් මිදෙන්න අවශ්‍ය නම් බොහෝ බුදුන් වහන්සේලා උපකාර වෙනවා මේ කරුණු හතර කියා දීම. එවිට යෝනිසෝ මානසිකාරය යනු අප්‍රමාදයයි, යෝනිසෝ මානසිකාරය යනු භාවනාවයි, යෝනිසෝ මානසිකාරය යනු සිහියෙන් කටයුතු කිරීමයි, යෝනිසෝ මානසිකාරය යනු ආසවක්ඛය වෙන නුවණයි. දැන් ආසවක්ඛය සහ ආසව රැස් වෙන ආකාරය විනිත්තුවක් කතා කරන්න. මම මතක් කරනවා සම්පකාරයේ කලමනාකාරත්වම තොරතුරු දැනගන්න අවශ්‍ය බැවින් එක පත්‍රිකාවක ලියන්නේ තව කොලයක් යටින් තියාන. එකක් කඩලා දුන්නාට ඉතුරු එකේ ඉතුරු වෙනවා. අනේ හේතු ඉතුරු කොලේට හේතු ඉතුරු වෙනවා වගේ මේ අරමුණු නිතිසුකාත්මසෙන් රස වැලීමේදී අරමුණ අවසන් වුණාට ඒ දුක හට ගන්න අවශ්‍ය හේතුව ශේෂ වීම සිදු වෙනවා. අන්න ආසෝ රැස් වෙන හැටි. අර මනාපං අමනාපං මනාපං අමනාපං කියන එක ක්‍රමයෙන් ළමයා සමග තරුණ වයස දක්වා වැඩි දියුණු වෙලි වෙන්නේ ඔය නිතිසුකාත්ම සංකල්පය නැමැති අධර්මය ධර්මයේ වශයෙන් භාවිතා කරන නිසා. තවදුරටත් මේ අධර්මයේ ධර්මයේ වශයෙන් භාවිතා කරනවද? ආසව රැස්සෙන්නේ අල්ලා ගැනීමෙන් නම්, ආසව රැස්සෙන්නේ මම කොට ගැනීමෙන් නම්, අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ එතෙන්ද ගලපන්න බැරිද? මම කොට නොගැනීමෙන් මායාවෙන් මිදේ. මම කොට නොගැනීමටයි අනිත්‍ය කියන්නේ. හොඳට තේරුම් ගන්න. අනිත්‍යං අනිත්‍යං කියලා කී කියා ඉන්න එපා. මම කොට නොගන්නේ නම් ඉදිරි හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. ආසවක්ඛය මේ ආසවක්ඛය වෙන හැටි තේරුම් ගන්න. ඒකයි ආසවක්ඛේ ඥානය කියන්නේ. අරූපී අරූපී ධාන ලැබුව අයට දවස දිවකන පරිචිත්ත විඥාන ඥානය ලැබුව අයට ඒවා මම කොට අරගෙන සසර ඇවිදින්න හම් වුණා විනා බුදුන් වහන්සේ පහළ වෙන තුරු කාටවත් ආසවක්ඛේ ඥානය තිබුණේ නැහනේ. ඔය එක අනික් කිසිදු ඥානයක් නැතුවට කමක් නැහැ. උපදවා ගත්තොත් භාවිතා කළාට කමක් නැහැ. ආසවක්ඛේ ඥානයේ පමණක් තිබුණොත් මේ සසරගත දුකින් මිදෙන්නට ආශෝෂය කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒක අමුතුවෙන් ඔළුව ඇතුලේ පහළ වෙන පෙනීමක් නෙවෙයි. මේක වෙන්නේ මෙහෙම නේද? මේක නොවෙන්නේ මෙහෙම නේද කියන අවබෝධය. අන්න මේ අවබෝධය ඉන්නත් පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි චර සූත්‍රයේ තිට්ඨං චරං නිසින්නෝ අසයනෝ හතර ඉරියව්වේදීම හතර ඉරියව්වේදී හයවල් දොරෙන් දොරවල් හයෙන් කොතනින්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් හටගන්නේ? උපාදාන ස්කන්ධ පංචකයක් හටගන්නේ. එහිදී කාම විතර්කයෙන් ව්‍යාපාද විතර්කයෙන් හිංසා විතර්කයෙන් බැහැර වෙන්නට ඒවාට ඉඩදී පරාජය නොවන්නට ඔබට ශක්තියක් තියෙන්න වෙනවා. අන්න නින්ද හැරෙන විට ඔබට ওই ඉරියව් හතර විතරයි තියෙන්නේ. ඒ ඉරියව් හතරේදී මායාට අහසු නොවි ඒ නිදහස් වීමට වීරිය කරනවා නම් සති ධම්ම විචේ විරිය පීති වැඩේවි. වෙනම පාඩම් කරගත්තේ නැති වුණාට
යෝනිසෝ මානසිකාරයේදී හැංගෙන්න ඉඩ නැහැ. ඒකයි යෝනිසෝ කියන්නේ. යෝනිසෝ කියන්නේ කාම ව්‍යාපාද විතර්ක මමකට ගන්න නැති මානසිකාරය. නුවණින්. යෝ අයෝනිසෝ නුනුවණින්. ඒ කියන්නේ මමකට මගේකට ගැනීමෙන්. එබැවින් ධර්මස්සෝණේකට තේරුම් ගත යුත්තේ භාවිතා කළ යුතු අයෝනිසෝ මානසිකාරයද භාවිතා කළ යුතු යෝනිසෝ මානසිකාරයද තේරුම් ගන්න වෙනවා. අයෝනිසෝ මානසිකාරයේ භාවිතා කරන්න සසර ඇවිදින්නෙක්. හු කර්ම රැස් කරන්නෙක්. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ලෝභක්ඛය දෝසක්ඛය මොහක්ඛය නිබ්බානං කියලා. ලෝභ දේශ මොහයන්ගේ ෂේවීම රැස්වීම නෙවෙයි. ෂේ වෙන්නේ යෝනිසෝ මානසිකාරයේදී රැස් වෙන්නේ අයෝනිසෝ මානසිකාරයේදී. අන්න ඒකයි බුදුන් වහන්සේ ආයෝනිසෝ සූත්‍රයේ වදාළේ යෝනිසෝ මානසිකාරයේ තරම් උපන්න කුසල් දුර වෙන නූපන්න කුසල් නූපදින දහමක් මම මගේ බුදු ඇසින්වත් දැක්කේ නැහැ. දැන් ගෙදර ගිහින් කල්පනා කරලා බලන්න. එහෙම නැත්නම් සවන් දීලා පස්සේ කල්පනා කරලා බලන්න. යෝනිසෝ මානසිකාරය කියලා වචනයක් පාඩම් කරන් හිටියේ ආරුණාම ඔබ යෝනිසෝ මානසිකාරයක් ආරම්භ කරලා තිබුණාද කියලා. මතක තබා ගන්න තෝරාගත්ත මිනිත්තු පහක තෝරාගත්ත පැය භාගයක තෝරාගත්ත දවසක පමණක් නෙවෙයි යෝනිසෝ මානසිකාරයේ භාවිතා වෙන්න ඕන. නා අපේ රටේ භාවනා කරන අය. පැය 23මාරක් හොරුන්ට එන්න දීලා පැය භාගයක් රැකවල්ලාගෙන ඉන්නවා. ගේට්ටුව ගාව. අර පැය භාගෙට හොරුන්ට එන්න බැරි වුණාට ඉතුරු පැය 23ේම හොරකම් කරනවානේ. නමුත් බුදුන් වහන්සේගේ ගැන්වීම නිරන්තරයෙන්ම ගේට්ටුව ළඟ මුරදාගෙන ඉන්න. කොයි වෙලාවෙ හොරු වෙනවද දන්නේ නැහැ. ආවෙලාවට අල්ල ගන්න. හොරු කියලා එන්නේ නැහැ. සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය. සිහින පෙරණ නිින්ද හැරුණ විට සෑම ඉරියව්වකදීම ඔබට ඔබේ සිත ඇතුළෙන් මොනවද කියන්නේ? දොඩමලු වෙනවද? පලිගන්න හිතනවද? එකට එක කරන්න හිතෙනවද? ඊර්ෂ්‍යා කරන්න හිතෙනවද? රිදවන්න හිතෙනවද? සියල්ල මමත්වයේ ක්‍රියාවන්. සියල්ල අයනුසේ මානසිකාරය. සියල්ල භාවනාව නොවේ. ක්‍රියාවකදී ප්‍රතික්‍රියාවක් දක්වන්නට කල්පනා කරන්නා මමත්වයේ ක්‍රියාවට හේවත් මායයට යටත් වෙලා අවසන් වෙන්නේ නැහැ. අනිත්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ තත්වයන් තේරුම් ගත්තම අද තේරුම් ගන්න අවසනම් තවත් ධර්ම දේශනා පහකින් 10කින් මේ ස්කන්ධ පංචකයාගේ ඉදීම වරීම තේරුම් අරගෙන ඒ තුල ඔබ හැම දිනාට අවශ්‍ය ක්‍රියාමාර්ගයේ ගන්නට අවශ්‍ය ශක්තිය දැක්ම අවබෝධය ලැබෙන්න ඕන. එතකොට තමයි ඔබ මේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නේ. අනුගමනය කරනකොට දැනේවි අමුතුවෙන් හදාගත් සමාධියක තියෙන හිස් බව වෙනුවට ස්වභාවයෙන්ම හිත ඇතුළත හිස් වෙන බව. වෙනත් අරමුණක් මගින් හදාගන්න අරමුණු නොයන සමාධිය නෙමෙයි සම්මා සමාධිය කියන්නේ. ඒක තදින් හදාගෙන ඉන්න තාක් කල් ඉන්න පුළුවන් අරමුණු යට වෙලා. නමුත් තණ්හානුසෙන් හිත හිස්සන විට එන්න දේවල් නැහැ. බාහිරෙන් ගැටුණාම වර්තමානයේ පේනවා. අරම අතීතයෙන් එන්න නැත්නම් ගැටෙන්න දෙයක් නැහැ. දුක නැහැ කියන්නේ අන්න ඒකයි. එබැවින් බුදු සමයෙන් පැහැදිලි කරනු ලබන්නේ බලෙන් ලබාගත් ශික්ෂණයක් නොවේ. ඇතුළත තියෙන තණ්හානුසෙන් හිත හිස් කර ගැනීමයි. මේකට කරන්න තියෙන දේ වශයෙන් පෙන්වලා තියෙන්නේ බහාලනලද දරවලින් සහ ඉන්ධනවලින් ගිනි දැල් ඇවිලෙන්නාසේ නොබහාලනලද ඉදිරියට බහාලන් නැති දරවලින් දැල්ලක් ඇවිලෙන්නේ නැතු යනවායි කියලා. බහාලනලද තෙල් සහ වැටියෙන් දැල්ලක් ඇවිලෙනවා. බහාලන් නැත්නම් තෙල් සහ වැටියක් නොබහාලන තෙල් වලින් ඇවිලෙන්නේ නැහැ කියලා තියෙනවා. අන්නේ ඉදිරියට තෙල් සහ වැටිය බහාලන්න එපා කියන වචනෙන් කියන්නේ බුදුහාමුදුරුවෝ භාවනා කරන්න කියන එකයි. ඉදිරියට තියන්න එපා කියන එකයි. පැහැදිලිව ත්‍රිපිටකේ දිනවා මේක සූත්‍රවල. ඔබ තේරුම් ගන්න එකයි කරන්න ඕන. තෙල් වැටිය උදාහරණයට ගත්තට කියන්නේ සිත සම්බන්ධ ක්‍රියාවලිය. ගින්න කියන්නේ ලෝභ දේශ මොහයන් ඇවිලෙන්නේ
තබාපු තණ්හානුසය හේතු නිසා. නොතියන ලද ඒවයින් ගිනි ඇවිලෙන්නේ නැහැ, තියෙන ගින්න නිවී යනවා. ආපහු එන්නේ ඒවා දකින්නකොට උපන්න කුසල් දුර වෙනවා, උපන්න කුසල් උපදීන්නේ නැහැ. කොතරම් පැහැදිලිව තිබෙනවද? අප මේවා පැහැදිලි කරන ලබන්නේ මෙසේ ත්‍රිපිටකය කියවා බලා සූත්‍රය ටිකක් සංසන්දනය කරලා ගැළපෙන නිසා පැහැදිලි වෙ යුතුයි. මට මේ දේ පැහැදිලි වුණා වගේ ඔබටත් ඔබ වෙනුවෙන් මේක පැහැදිලි වෙන්න ඕන. ඒ පැහැදිලි වීම තුළ භාවනා කරන්නේ කෙසේද, භාවනාවට ක්‍රමයක් ඉල්ලන්න මේවා අයින් වෙලා යනවා. මේකට ක්‍රමයක් නැහැ. ක්‍රමය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම විතරයි. ඒක ක්‍රමයක් නෙමෙයි. ක්‍රම කියන්නේ සියල්ල සද්ධර්මයේ වටහා ගත්තේ නැති අය කෙලෙස් යටපත් කරන ක්‍රියාමාර්ග. දුකින් මග ඇරීම සඳහා ධර්මයේ දන්නේ නැති අය යොදා ගන්නා වූ ග්‍රාම්‍ය ක්‍රියාමාර්ග. යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් ක්‍රම ඕන නැහැ, ඒක තමයි භාවිතා කරන්න තියෙන්නේ. අපි අවසන් වචනට එනවා. ධම්මාන ධම්ම පටිපදාව හොඳ ලස්සන වචනයක්. අනුධම්ම සූත්‍රයේ පටම අනුධම්ම සූත්‍රය වෙනමත් තියෙනවා මේක. කුමක්ද මේ ධම්ම අනුධම්ම පටිපදාව කියන්නේ? අපි දැන් තේරුම් ගන්න ඕන, අපි ළඟ උපදින්නේ මැරෙන්නේ ස්කන්ධ පංචකයක් පංචකයෙන් පංචකයට. ඇස නිසා හෝ, කන නිසා හෝ, නාසය නිසා හෝ, දිව නිසා හෝ, කය නිසා හෝ, සිත නිසා හෝ පහළ වෙන්නේ ස්කන්ධ පංචක. ඒ තුළ තමයි අපේ ජීවිතය රැඳී පවතින සියලු වත්කම් රැඳී පවතින ඔක්කොම තියෙන එතන. වරදින්න හෝ හදන්න පවතින ස්කන්ධ පංචකයක් විතරයි. දැන් මේ ස්කන්ධ පංචකයේ ධර්මය මොකද්ද, අධර්මය මොකද්ද? අන්න මේ ස්කන්ධ පංචකයේ පහළ වෙනකොට එතෙන්ට මම ඇවිත්, මගේ ඇවිත් මගේ මම සංකල්පය ක්‍රියාත්මක වෙනවා නම් ඔහු ආයෙත් පරණ පුරුදු පාරට ප්‍රමාදයට අසතිපට්ඨාණයට වැටිලා. ඔහු ළඟ ධම්ම අනුධම්ම පටිපදාවක් නැහැ. කොහොමද මේක ධම්ම අනුධම්ම වෙන්නේ? තේරුම් ගන්න ඕන. අපි බැලුවත් නැතත්, පිළිගත්තත් නැතත්, වේගයෙන් යන වාහනයක් වාහනයක රැඳී සිටමින් එළිය පැත්ත බලන වීදුරුවක් තුළින් නරඹමින් ඉන්න කෙනාට වේගයෙන් යන විට සියල්ල වේගයෙන් පසු වෙනවා පේනවා. එකක්වත් නවත්ත ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතා වේගයෙන් හැදී යනවා පේනවා පිටිපස්සට. අන්න ඒ වගේ ස්කන්ධ පංචකෙන් පංචකට ඉතා වේගයෙන් මරණයටපත් වෙනවා අපි. හොයන්න බැරි වුණාට. දන්නෙත් නැහැ, හැම දුකකුත් නැහැ. එතන මරණය කියලා කියන්නේ හේතු ඉතුරු කරලා අවසන් කරනවට නෙවෙයි. හේතු ඉතුරු වෙන්නේ නැත්නම් ස්කන්ධ පංචකය හටගත්තා, මැරුණා. අතීතෙන් ආවා, වර්තමානයේ හඳුනාගත්තා, ඉදිරියට නැතව අවසන් වුණා. පළවෙනි වතාවට, දෙවෙනි වතාවට, දහවෙනි වතාවට, සියවෙනි වතාවටවත් මේක එකපාර කරන්න බෑ. ඒකයි උත්සාහයෙන් අවතීර්ණ වෙන්න ඕනේ කියලා කියන්නේ. එතකොට ස්කන්ධ පංචකයෙන් පංචකයට අනිදුක්ඛානාත්මයට මුහුණ දී ජීවත් වීම ධම්ම අනුධම්ම පටිපදාවයි. දැන් ස්කන්ධ පංචකේ වරද්ද ගත්තම ධම්මානුධර්ම පටිපදාවක් තියෙයිද? ස්කන්ධ පංචකේ වරද්ද ගත්තම අනිදුක්ඛානාත්මයක් තියෙයිද? අනිදුක්ඛානාත්මේ වරද්ද ගත්තම අනිදුක්ඛානාත්මයක් තියෙයිද? ඔබ ඥානවන්තව තේරුම් ගන්න වැරදුනේ මෙතනයි. නිවැරදි කරගෙන බලන්න ප්‍රතිඵල ලැබෙනවද නැද්ද කියලා. අනිත් අය සෝවාන්ත, සකෘදාගාමි, ධනාගාමිද හොයන්නේ යන්න එපා. ඒක වෙනකොට සිත සංසුන් වෙනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි. තමන්ට තියෙන සංසුන් බවට වඩා සංසුන් බවක් ගුරුවරයෝ ගාව ඇති කියලා. එහෙම පෙන්වන දේවල් නෙමෙයි, පෙන්වන්න දේවල් නැහෙනේ. තමා තමයි දන්නේ හොඳට සුවසේ නිින්ද යන බව, බාහිර කාරණා නිසා කලබල නොවන බව, අඬන දොරන්න වැළපෙන්න කාරණයක් නැති බව. රාරණ්‍ය සූත්‍රය සඳහන් පරිදි තේනවන්නෝ පසීදති, අතීතං න අනුසෝචಂತಿ න පජප්පಂತಿ නාගතා පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති. ඒ ස්කන්ධ පංචකයට එන දෙයට තමයි පච්චුප්පන්න කියන්නේ. ප්‍රත්‍යෙන් උපන්දය
පච්චුප්පන්න කියන පාලියෙන් වර්තමානය කියලා යොදාන තිබුණාට ඒක අර්ථයක හරියට එන්නේ නැහැ. ප්‍රත්‍යයෙන් උපදිනවා. ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන්, රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, හතුරා, මිතුරා. ඒ තමයි පච්චුප්පන්න. ඒක මමකට, මගේකට, මගේ ආත්මකට අරගන්නවා නම් යාපෙන්ති නැහැ. යාපෙන්ති කියන්නේ සැබෑවටම යැපෙනවා. ඒ මතය යැපෙනවා ඉදිරියට තියන්න නැතුව. කවදා හරි දවසක ඔබට වැටහෙවි මරණ සතිය වඩනවා කියන්නේ ඕකට කියලා. ඔය කවුරු හරි කියලා දීපු කවදාවත් හම්බ වෙන්නේ නැති තව අවුරුදු 15කට 20ට එහා පැත්තේ තියෙන තැනක් ගැන හිතලා මම අහළු වෙනවා, මම ලෙඩ වෙනවා, මම මැරෙනවා කියලා හිත හිතා හිටියට ඒක බුදුරජාණන් වහන්සේ වදාළ මරණ සතිය නොවේ. ඒවා කියලා දීපු අයගෙන් අහගන්න මට ඒවා කියලා දෙන්න වෙලාවක් නැහැ. මරණ සති සූත්‍රයක් තිබෙනවා ත්‍රිපිටකේ. ඒකේ වැරදි මරණ සති 7කට පස්සේ නිවැරදි මරණ සතිය බුදුරජාණන් වහන්සේ පෙන්වලා තිබෙනවා. මරණයට සිහිය. ඔබෙන් කෙනෙක් මැරුණාම ආයේ ශරීරයෙන් එන්නේ නැහනේ. ආයෙ වගේ ලෝභය, දේශය, මෝහය මැරුණොත් නැවත උපදින්නේ නැහැ. ඒ මැරෙන්නේ අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් බලනකොට. ලෝභය මරා දැමීම. එතකොට පස්සේ මරණ ගැන හිතන්න ඕනේ නැහැ. මෙතන මේ ලෝභය, දේශය, මෝහය මැරෙනකොට, ලෝභ, දේශ, මෝහ හිස් වෙනකොට පස්සේ මැරෙන්න දෙයක් නැහැ. මැරෙන්න කෙනෙකුත් නැහැ. ඔය ලෝභ දේශ මොහ තියෙන නිසා තමයි පස්සේ මැරෙන්න කෙනෙක් ඉන්නේ. අන්න දැන් අපි අලිත් මතක් කරන්න වෙනවා. අපට මේ කරුණු මැනෙහින් වටහාගත්ත පුද්ගලයෙකුගේ ඇසුර ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි සත්පුරුෂ සේවනයයි. ඒ උත්තමයන් වහන්සේලා ඇසුරෙන් වැරදි ධර්මය නිවැරදි කරන, නිවැරදිව දේශනා කරන ධර්මස්සෝණියකට ධර්මයේ තේරුම් ගැනීම සද්ධර්මස්සවනය. තේරුම් ගත්ත පුද්ගලයාට තමයි අනුගමනය කරන්න පුළුවන් ඊළඟ මාර්ග දෙකට යන්න පුළුවන්. අන්න අසිහියෙන් කටයුතු කිරීම අයෝනිසෝ මානසිකාරයයි, සිහියෙන් කටයුතු කිරීම යෝනිසෝ මානසිකාරයයි. යෝනිසෝ මානසිකාරයේදී තමයි කර්මක්ෂය වෙන්නේ, ආසෝෂය වෙන්නේ. ඒක එක දවසක් කරලා බෑ. තිබෙන තාක්කල් ලෝභ දේශ මොහ බින්දුවට බහින තාක්කල්, විසාකාවට වදාළ පරිදි නම් දුක් බින්දුව දක්වාල්ලා ගැනීම බහින තාක්කල් ධම්ම අනුධම්ම පටිපදාවේ යෙදෙන්න වෙනවා. එසේ කර ගැනීම තුළින් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නිවී සැනසෙන ජීවිතයක් ඇති කර ගැනීමට ඔබ හැම දෙනාට අවශ්‍ය දහම් මැස පාදා ගැනීම පිණිස මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා, හේතු වාසනා වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනය කරමින් අද මේ බහුකාර සූත්‍රයේ කරුණු පැහැදිලි කරමින් කළා වූ ධර්මදේශනාව මෙසේ අවසන් කරනු ලබනවා. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි.